අපිට එහෙම අරගෙන හදන්න. ඔව්, එතකොට ඔයාලට මේ අර මම කියලා දීපු ක්‍රමයට ඉරටු මිටි අරගෙන ඒ වයින් අර 10 ගොඩවල් මේ තනි ඉරටු අරගෙන ඒ වෙන වෙනම කපලා නේද? අඩු කිරීම කරන්න. ඉරටු මිටි වලින් අඩු කිරීම නේද ගිය සතිය කරේ අපි? ඔව්. එහෙනම් අද අපි ලියමු ධනකරාමු ඇසුරෙන් අඩු කරමු. ලියන්න පුතේ මාතෘකාව ඝනකරාමු ඇසුරෙන් අඩු කරමු. අපි මේ අඩු කරන්න හොඳට පුරුදු වෙන්න නේද? මේක අවබෝධ කරගන්න තමයි මේව කරන්නේ. හරි, ඝනකරාමු ඝනකරාමු ඇසුරෙන් ඝනකරාමු ඇසුරෙන් අඩු කරමු. ඝනකරාමු ඇසුරෙන් අඩු කරමු. ඝනකරාමුයි කූරු දෙකක් තියෙනවනේ නේද? දකුණු පස කෙළවරේ කූරක් තියෙනවා, වම් පස කෙළවරේ කූරක් තිබෙනවා. නේ? ඔයාලා ඒක දන්නවනේ. ඉතින් මේ වම් පස කූරෙන් 10 වා තමයි නිරූපණය වෙන්නේ, දකුණු පැත්තකින් නිරූපණය වෙන්නේ 1 වා නේද? 1 වා. එතකොට පුතේ ඔයාලා දන්නවනේ ඝනකරාමුවේ විවිධ නේද සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි අඩු කිරීමට යොදා ගන්න කොහොමද මේ ඝනකරාමුව? අඩු කිරීමට යොදා ගන්න කොහොමද? ඔන්න මම ප්‍රශ්නයක් දෙන්නම්. දැන් අහන්නකෝ. මගේ ළඟ තිබුණා මුද්දර 45ක්. තේරුණාද? මගේ ගාව මුද්දර 45ක් තිබුණා. එයින් 14ක් නංගිට දුන්නා. 14ක් නංගිට දුන්නා. දැන් නංගිට දුන්නාම ඒක අඩු වෙනවනේ. නේද? ඉතුරු මුද්දර ගණන කීයද? ඒ ටික අඩු වුණාට පස්සේ ඉතුරු මුද්දර ගණන කියන්නේ? ඔව් ගණන. ඔව්. තේරුණාද? එහෙනම් දැන් අපි සර් ගණිතයද? ඔව් පුතේ. ඉතුරු මුද්දර ගණන සොයන්න අපි මොකද්ද කරන්න වෙන්නේ? මංගල ප්‍රමාණයෙන් මුද්දර ප්‍රමාණය අඩු කරන්න. නේද? සමහරු දැන්නේ පන්තියට එන්නේ. ඔව්, මම ගාව තිබුණු මුද්දර ප්‍රමාණය නංගිට දීපු මුද්දර ප්‍රමාණය අඩු කරන්න ඕන. නේද? එහෙම තමයි අපි ඉතුරු මුද්දර ප්‍රමාණය හොයන්නේ. right. එහෙනම් අපි මේ ප්‍රශ්නේ ලියන්න යන්නේ නැහැ. හොඳද? අපි මෙහෙම කරමු. පින්තූරයක් අරන් අපි එකට ඔන්න සරුත් එක අරින්. මෙන්න මං ගාව තිබුණු මුද්දර. ඔව්, මේ විදිහට මං ගාව මුද්දර තියෙනවා. නේද? right. පොඩ්ඩක් ඉන්න. හදුලි නෑනේ. මොනද? සර් අඳින්න ඕනද? ඔය චූටි පින්තූරයක් අඳින්න. සර් පැහැදිලි නෑ. ඔය මේ මුද්දර ගොඩ. සර් පැහැදිලි නෑ. එහෙනම් මෙන්න මෙහෙම අඳිමු. මෙන්න මංගාව මුද්දර මිටියක් තියෙනවා. නේද? මෙන්න මුද්දර මිටිය. මේ තියෙන්නේ ඔයාලා ඉතින් මේ මුද්දරේ කියලා තියෙන්නේ. රයිට් මුද්දර තියෙන්නේ. මේකේ තියෙනවා මම කීයද කිව්වේ මුද්දර නංගිට දෙන ගාන අඩු කරලා තමයි උත්තරේ ගන්න ඕන. ලියන්න එපා කවුරුත්, දැම ලියන්න එපා. දැන් අපි මේක ඝනකරාමුවකින් අඩු කරන්නේ කොහොමද? ඉස්සර වෙලාම අපි ඝනකරාමුවක් නේද ගමු. දැන් ඔයාලේ අතේ තියෙනවා නම් ඝනකරාමුවක් ගන්න පුළුවන් ඔයාලට. නේද? ඔයාලා ළඟ තියෙනවා නම්. රයිට්. ඒකේ අපි පුතේ පෙන්වන්නේ මේ නේද තිබූ මුද්දර ප්‍රමාණය. උත්තරය 31යි. අපිට ගණකරාමු අඳින්න වෙන්නේ නේ. ඔව්, ඔන්න ගණකරාමුව
හතලිස් පහ පෙන්නපු හැටි මේ තියෙන්නේ ඒවා මේ තියෙන්නේ දන් අයවා නේද රයිට් දැන් මේ ගණකරාමයෙන් අඩු කරන්න ඕන 14ක් 14ක් ඒ කියන්නේ මේ බලන්න මෙහෙම ලියන්නත් පුළුවන් ඔව් මේ ඒවා తీරුව මේ 10 ඒවා తీරුව ඒකේවා පහෙන් හතරක් අඩු කරවා මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා හතරක් අඩු කරමු 1යි 2යි 3යි 4යි ඔන්න අපි හතරක් කපල දැම්මා කපල දානවා කියන්නේ අඩු කරනවා කියන එක නේද අයින් කරනවා කීයක් ඉතුරුද නේද ඊළඟට 10 ඒවා හතරක් තියෙන එකක් අයින් කරමු හතරක් තියෙනවා එකක් අයින් කරා කීයක් ඉතුරුද 3යි 3යි හරි සර්. හරි. හරි සර්. මෙතෙන්දී අපි ප්‍රශ්නයක් අහනවා සර්. මුලින්ම අඩු කරන්නේ 10 ඒවාද 1 ඒවාද? 1 ඒවා. 1 ඒවා. 1 ඒවා. 1 ඒවා. පිළිතුර 31යි නේද? හොඳයි. එහෙනම් මෙන්න වෙන ප්‍රශ්නයක්. අපි දැන් යමු වෙනත් ප්‍රශ්නයකට. මකනවා. ඔන්න පුතේ අහගෙන ඉන්න මල්ලක් තිබුණා. ඒ මල්ල ඇතුලේ 58 තිබුණා. ඊට පස්සේ 67 තිබුණා 79 තිබුණා
ඊට පස්සේ 86 තිබුණා නේද? කාඩ්පත් තිබුණේ. මේක මල්ල. මෙන්න මල්ල. මේ මල්ල ගැට ගහලා තියෙනවා. තව මල්ලක් තිබුණා. තව මල්ලක් තිබුණා. නේද? අපි මේ මල්ල නම් කරමු ඒ කියන මල්ල. තව මල්ලක් තිබුණා. ඒකේ තිබුණේ 22 තිබුණා. ඊට පස්සේ 14 තිබුණා. 12 තිබුණා. 15 තිබුණා. Right. ඒකත් මල්ලක්. රෙදි වලින් හදපු මල්ලක්. මේ මල්ල B මල්ල. B නේද? යටින්ම තියෙන ගාන නකෝ ඒක මට ලියා ගන්න බැරි වුණා. හරි පුතේ දැන් මැකුවනේ. මෙහෙම කරමු ආ වීඩියෝ එකේ චුට්ටක් බලන්න ඒක හොඳේ. හොඳයි ඊළඟට දැන් අහගෙන ඉන්න 58 දැන් A මල්ල B මල්ල නේද? A දැන් ඔ අපිට දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ඔයාලා සංඛ්‍යාවක් ගන්න මුලින්ම ගන්න ඕනේ A මල්ලෙන් සංඛ්‍යාවක්. දෙවැනියට අත දාන්න ඕනේ B මල්ලට අත දාලා සංඛ්‍යාවක් ගන්න. අරගෙන මේ විදිහට ලියා ගන්න ඕනේ. මේක ලියා ගන්න විදිය. නේද? ඔන්න දැන් මම සර් අත දාන්න. අත දාලා දැන් මම අත ගන්නවද? 67 ගත්තා. සර් මුලින්ම 67 ගත්තා. දෙවනුව B මල්ලට අත දාන. අත දාලා මම ගන්න 15. ආ 15 යටින් ගියා. ඉරක් අඳින ඉරි දෙකක් අඳින අඩු කිරීමේ ලකුණ දානවා ඊට පස්සේ අඩු කරනවා රයිට් අඩු කරමු බලන්න නේද සර් මේක ලකුණ දාලා ගත්තේ 67 මේක ලකුණ දාලා ගත්තේ 15 මෙන්න ලියු රයිට් අඩු කරමු සෝක 60 සෝක 60 අඳ ගන්න ඕනද 7 7න් 5ක් අඩු කරමු සෝක අඳ ගන්න ඕනද 2යි 7න් 5ක් දෙකයි දෙකයි අයින් එක පහයි පහයි 52 52යි ඔව් හරි ඊළඟට ඔයාලට එහෙම එකක් කරන්න මේකෙන් එකක් ගන්න මේකෙන් එකක් ගන්න කැමති එකක් ගන්න පුළුවන් මේ මේ විදිහට මුලින්ම හැබැයි ගන්න ඕනේ ඒ මල්ලට අත දාලා තමයි ගන්න ඕනේ මේ ඒ විදිහට 3යි 4යි 5 වෙනකන් හදන්න ඒවා ඕවා අඳින්න ඕනද? ඕවා අඳින්න ඕනේ නෑනේ. ඊළඟට 58 දාන්න. ඊළඟට දාන්න. මම කැමති සංඛ්‍යාවක් ගන්න. හැබැයි මතක තියාගන්න දේ මොකද්ද? මුලින් මත දාන්න ඕන ඒ මල්ලට. අත දාන්න බැහැ. බලා නේද කැමති එකක් ගන්න. හරි හේ සාරා ඉක්මන් කරන්න තේනුගි සිංහල පන්තිර හිටියේ නෑනේ සර් තේනුගි සිංහල පන්තියට හිටියේ නෑ ඇයි අපේ නංගිගේ ඉස්කෝලේ තිබේ එකයි ආහා වීඩියෝ එක බලන්න ඕන මලින්දු හරිද මලින්දු හයි හරිද ඔයා වැඩේ කරනව නේද ආ
ගණක පෙත ඇසුරෙන් අඩු කරමු. හොඳයි දැන් තියෙන ඔයාලට අහගෙන ඉන්න. හොඳ ළමයි වගේ අහගෙන ඉන්න ඕන හොඳේ. මම ගාව පුතේ මේ මද කී ඇට මාරට තිබුණා ටින්නෙක දාලා තිබුණේ මාරට තිබුණා මේ පොඩි පොඩි ඇටනේ මාරට නේද එකතු කරලා තිබුණේ මද කී ඇට 55ක් තිබුණා නේද මද කී ඇට කීයක් තිබුණාද 55ක් තිබුණා ඒකෙන් 23ක් මගේ යාළුවෙකුට දුන්නා ආමේනි යාළුවා ඔව් මේ යාළුවට දුන්නා කීයක්ද මදටියට 23ක් මෙයාට දුන්නා 23ක් දුන්නා මේකෙන් අරගෙන මදටියට 23ක් මේ යාළුවට දුන්නා දුන්නාට පස්සේ කීයක් ඉතුරු වෙනවද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ නේද ඒ කියන්නේ අඩු කරන්න එපා නේ ඔව් කීයෙන් කීයද අඩු කරන්න තියෙන්නේ 55 න් 23ක් ඒක දැන් ඔයාලා දන්නවා
හැබැයි අඩු කිරීම තවත් ඔයාලට අවබෝධ කරගන්න ඔන්න අපි ගණක පෙතක් ඇසුරෙන් අඩු කරමු ගණක පෙතක් ගණක පෙත කියන එක ඔයාලා දන්නවනේ නේද ගණක පෙත කියන එක දන්න. එතකොට මෙන්න මේ වගේ එකක් ගණක පෙත කියන්නේ මේ සරලව අඳින ඔයාලා අහගෙන ඉන්න තියෙන්නේ මෙන්න මේ වගේ එකක් right මෙතන තියෙන්නේ 1 ඒවා මෙතන තියෙන්නේ 10 ඒවා නේද දැන් අපි මුලින්ම හැබැයි ගන්න ඕන අර මුලින්ම තිබුණු මදටියට ප්‍රමාණය 55 කොහොමද පෙන්වන්නේ 55 කොහොමද පෙන්වන්නේ 1 ඒවා 5ක් නිසා නේද 65ක් තබන මේ පැත්ත 65ක් තියෙන මෙතන තියෙන්නේ 10 ඒවා 5යි නේද දඬු දඬු 5ක් තියෙන මේ පැත්තේ දඬු 5ක් දැන් ඇත්ත ගණක පෙත්තක් ගත්තට පස්සේ මේක මේ විදිහටම ඔයාලා තියන්න ඕනේ නේද ඔව් මෙන්න 55 හරිනේ ඔව් 4යි 5 ඔන්න 55 දැන් මේකේ මොකද කරන්න තියෙන්නේ 55ෙන් අඩු කරන්න තියෙන පුතේ අපිට කීයක්ද 23ක් යාළුවට දෙන්නේ 23ක්නේ නේද යාළුවට අපි දෙන්නේ 23ක් එහෙනම් අපි 23ක් අඩු කරලා දාමු මේකේ ඒත් අර විදිහටම අපිට කපල ගන්න පුළුවන් මේ ඕක කපල ගන්න පුළුවන් මේ බලන්න ගණක පෙත නැත ෆෑන් දින්න ඕනද නෑ අහගෙන ඉන්න හරි අයින් කරන්න 23ක් අයින් කරමු එකේවා තුනක් අයින් කරමු 1යි 2යි 3යි ඉතුරු දෙකයි නේද ඉතුරු ප්‍රමාණය තමයි පිළිතුර දැන් මෙහෙම ලියා ගන්නනේ මේක 55ෙන් 23ක් අඩු කරන ඊට පස්සේ 5ෙන් 3ක් 2යි නේද ඊට පස්සේ අපි 10ේවා 5ක් තියෙනවනේ ඒ 5ෙන් 2ක් අයින් කරමු ආ 2ක් කපලා දානමු 1යි දෙකයි ඉතුරු කීයද 3යි දැන් මෙතන 3 පිළිතුර 32 දැන් හදලා බලන්න මේක හරිද කියලා 5 3ක් 2යි 5 2ක් 3යි හරි නේද එහෙනම් මේ මට ඉතුරුනේ අවසානයේ මට ඉතුරුනේ මදටියට 32ක් විතරයි නේද යාළුවට දුන්නට පස්සේ right මෙන්න ගණක පෙතක් ඇතුලේ නඩු කරන විදිය පුළුවන් ද ඔයාලට අඳ ගන්න ඔව් අඳ ගන්න අනිවාර්යයෙන් ලේසි නම් අවශ්‍ය නැහැ. දැන් මම බෝඩ් එකේ තැඳලා පෙන්නන්න ඕනේ නේ. ලේසි අයට ඕනේ නැහැ. මම මේ කියන්නේ අමාරු අය. හටක් ගල් ලියා ගන්න. ඇඳ ගන්න. මොකිට? ඔව් ඉක්මන් කරා. ගණක පෙතේ ගණක එහෙම පාට කරන්න දඬු පාට කරන්න දැන් වෙලා නැත්නම් ගෙදරදී හරි පාට කරන්න ඕන පොත් ඉතාම ලස්සනට තබා ගන්න ඕන හොඳේ හොඳේ
ඉවරයි සර්. හොඳයි. ඊළඟ මාතෘකාව සංඛ්‍යා පෙත. සංඛ්‍යා පෙත ඇසුරෙන් අඩු කරමු. සංඛ්‍යා පෙත ඇසුරෙන් අඩු කරමු. ඉරටු මිටි වලින් අඩු කරා. කණක රාමුවෙන් අඩු කළා. නේද? ගණක පෙතක් ඇසුරෙන් අඩු කළා. ඔන්න තව එකක් තියෙනවා. සංඛ්‍යා පෙතෙන් අඩු කරා. සංඛ්‍යා පෙත ඇසුරු කරගෙන. right. මාතෘකාව ලියලා අහගෙන ඉන්නකෝ. ඒකත් ඉතින් හරිම ලේසි. නේද? මෙන්න මේ වගේ ගණක් ටීචර් දුන්නොත් එහෙම ඉස්කෝලේදී 67ෙන් අඩු කරන්න 32ක් පුතේ කියලා කිව්වොත් ඔයාලා මොකද කරන්නේ? මේක කෙලින්ම අඩු කරමු නේද? නමුත් අපට පුතේ මේක පුළුවන් සංඛ්‍යා පෙත සංඛ්‍යා පෙත අඩු කරන්නත් පුළුවන්. සංඛ්‍යා පෙතක් ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ වගේ එකක් නේ. ඒක තියෙන්නේ මෙන්න මේ වගේ එකක් සංඛ්‍යා පෙත තියන්නේ කාඩ්බෝඩ් වලින් හදාගනිපුනේ. මේ පැත්තේ තියෙන්නේ 1වා, මේ පැත්තේ තියෙන්නේ 10වා. හරි, දැන් මේ උද සංඛ්‍යාව මුලින්ම ලියනවා 67 නේද? 67 දැන් මේවා මේ සංඛ්‍යා ඉලක්කම් තියෙන්නේ නේද? ඒවා මෙතනින් තියෙනවා. ඔන්න 66 තිබුණා මෙතනින්, 7 තිබුණා මෙතනින්. ඊළඟට ඔයාලා මොකද කරන්නේ? යට සංඛ්‍යාව යටින් තියෙනවා නේද? 3 මෙතනින් තියුවා, 2 මෙතනින් තියුවා. හයිද මේක පැහැදිලිනේ. 1වා වෙනම 10වා වෙනම තියෙනවා. අ දැන් අඩු කරන්න පුළුවන්. 7න් 2ක් අඩු කරලා මෙතන ලියන්න. 6න් 3ක් අඩු කරලා ඒන ඉලක්කම් සෑරෝ හන්දිනද? ඇඳලා කරන්න බලන්න. ඔන්න මම උත්තර දැම්මේ නැහැ, ඔයාලා දාන්න හොඳේ. අඩු කරමු. බලමු කවුද හරි උත්තර ගන්න කියලා. සර් මං හදුවා. ඉවරයි සර්. ඉවර පෙන්නන. සතුක ඉවරයි. හොඳයි. පාට පැන්සල් පාවිච්චි කරන්න ඕන බිවෝන්. සංඛ්‍යා පෙත අඳිනකොට නේද? ඒව ඉරි අඳින්න මේ වගුව අඳිනකොට ඔයාලා පාට පැන්සල් පාවිච්චි කරන්න ඕන හොඳේ. හරි, එතකොට තමයි ලස්සන වෙන්නේ. දැන් ඒවා කරලා නැත්නම් ගෙදරදී කරන්න සර්. මම ඉවරයි. ඔයා ඉවර නම් පෙන්නන්න බලන්න. හසාරයික දැක්කද සර්? ඉවරයි. පරිඳුක එක බලමු. අපි පරිඳුක බැලුවේ නැහැනේ ගොඩක් දවසක්. පරිඳුක පෙන්න. සර් ඉවරයි. ආකල්ප තරිඳු ලස්සනයි. හොඳයි. සර් ඉවරයි. හොඳයි. ඔය අපිට වෙලා මදි නිසා අපි ඊළඟට ආයෙ අනිත් අයගේ බලමු හොඳේ. හරි. එහෙනම් බලමු නේද? 7න් 2ක් 5යි. 6න් 3යි.
35යි නේද? 3යි. 5යි 6යි 3. 3යි 35යි. හොඳයි හරියන් හරි දා ගන්න part answer එකේ. මේකටත් දාන්න පුළුවන්. Right, මෙන්න ඊළඟට ඔයාලට තනියම කියනවා. හරි මේ වැඩේ දැන් කරමු පෙට්ටි දෙකක් තිබෙනවා අම්මා නේද පෙට්ටි දෙකක් තියෙනවා මේ පෙට්ටි දෙකේ මේ පෙට්ටිය අපි A පෙට්ටිය මේ B පෙට්ටිය මේ පෙට්ටිය ඇතුලේ පුතේ සංඛ්‍යා තියෙනවා 88 තියෙනවා ඊට පස්සේ 65 තියෙනවා 78 තියෙනවා 97 තියෙනවා මේක ඇතුලේ නේද 56 තියෙනවා B පෙට්ටිය ඇතුලේ තියෙනවා 23 තිබෙනවා 23 32 තියෙනවා 41 තියෙනවා 25 තියෙනවා 14 තිබෙනවා අර ඉස්සෙල්ල වගේමයි A පෙට්ටියෙන් සංඛ්‍යාවක් ගන්න B පෙට්ටියෙන් සංඛ්‍යාවක් අරගන්න කැමති එක අරගෙන මෙහෙම ලියන්න නේද ඔන්න දැන් සර් ගන්නවා 56 B පෙට්ටියෙන් ගන්නවා 41 අරගෙන ලිව්වා right ඊට පස්සේ නේද පිළිතුර ගන්න තියෙන්නේ මේ විදියට ගණන් හදන්නවාලා දැනට 5ක් හදන්න 10ක් හදන්න ඕන 10ක් හොඳද 10ක් හදන්න ඕන දැනට 5ක් හදලා පෙන්න හට්ටක් ගාල වැඩ කරන්න ඕන දැන් අඩු කිරීම හොඳටම පුළුවන් හැමෝටම බැරි කෙනෙක් නෑ දැන් එකතු කිරීම පුළුවන් නේද පුතේ දැන් අඩු කිරීම පුළුවන් ඊළඟට ගුණ කිරීම තියෙනවා බෙදීම තිබෙනවා ඉතින් ඒවත් අපිට ගොඩක් ලේසි අපි ඒවත් හෙමින් හෙමින් ඉගෙන ගනිමු නේද සෙතුනි හරිද තාම නෑ කොබාන ලාගේ පොත පෙන්නන්න බලන්න නිකම් පෙන්නන්න සර්ට පෙන්නන්න බලන්න ආනිස් පිටුව එහා පැත් පිටුව කලින් වැඩ කරපු පිටුව කලින් වැඩ කරපු පිටුව පෙන්නන්න සෙතුන් ලියරි වඩයි සර් ඉවරයි ඔව් සර්
පැයක් මලින්දුගේ බලමු අපි එනවා මලින්දු පැයක් මලින්දුගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ Pinitu kiat value mana ya nih? Pinitu dia foto pen nan bara? Karena aku ekap, ekap ada pen nan mana pinitu? Gani saya foto. Karena aku ekap ada pen nan. Sir, muka ada ada. Hari, hondai hondai, hari ani baik terang. Hondai putih, peti dek anda kat sini nih deh. Ini nama apa? Ganite, padam, metri, awasan, menawa, mama me peti dek orang mana kan mas? Me, dah berarti ke dana? Di sini dia berarti ke terang nih kita udah. Hondai, ini nama hemat apa? I bo one. I bow answer.